අපි සමග ජනවලයේ නායකතුමා සමග සාකච්ඡා කරනකොට ඉතාම විශ්වාසයෙන් ඔහු ප්‍රකාශ කරා අපි ඒ අපිට අත්‍යවශ්‍ය ඉල්ලීම් අපේ ඒ සාධාරණ දේවල් සියල්ලම ලබා දෙන බව. ඒ පමණක් නෙවෙයි ඒ සියල්ලම ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කරලා ජාතික ප්‍රතිපත්තියකට ඇතුළත් කරන්න සූදානම් කරලා ඔහු ඒක ඉතාම හොඳින් අධ්‍යයනය කරලා කණ්ඩායමක් මගින් අධ්‍යයනය කරලා අපිට මේ වෙලාවේ ඉදිරිපත් කරනවා ඔහුගේ අස්සල සහිතව. ඒ නිසා අපිට ඉතාම විශ්වාසයක් තියෙනවා මේ වතාවේ අපිට මේ අපේ සොල්දාදුවන්ට මෙච්චර කාලයක් කැපකිරීමක් කරපු අපේ රණවිරුවන්ට නිසි සාධාරණයක් මේ වතාවේ අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙයි කියන විශ්වාසය මත තමයි අපි මේ එකතු වෙලා ඉන්නේ. අභිමානවත් ත්‍රිවිධ හමුදා සේවාවක් උදෙසා ලබා දෙන මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිරිපත් කිරීමට උත්සාහ මේ අවස්ථාවේ අවස්ථාවක් කරගන්නේ. මේ ප්‍රධාන වශයෙන් තියෙනවා රණවිරු සුභසාධන ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටවීම. ඒ වගේම රණවිරු සේවා අධිකාරිය තියෙනවා මේ වෙලාවේ මේ අධිකාරියට වඩා මේ උසස් තත්ත්වයටපත් කරලා දෙපාර්තමේන්තුවක් බවටපත් කරලා මේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගමටම යන තත්ත්වයක ව්‍යාප්ත කරලා හොඳ වැඩසටහනක් හැටියට මේක සදාකාලික පවතින වැඩක් හැටියට ඉදිරියට කරගෙන යාමට අපේ ප්‍රතිපත්තියක් හැටියට පිළි අරගෙන තියෙනවා. ඒ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේ මේ සම්දන්ත හමුදාවල සමාජික සමාජිකාවන්ට විවිධ විෂමතාවයන් තියෙන ඔවුන්ගේ වැටුප්පල මේ වැටුප් විමසාවෙන් නැති කිරීමට කමිටුවක්පත් කළා. ඒ සාධාරණ විසඳීමට අපේ ජම්ක ජන බලවේගෙමකින් ක්‍රියාත්මක කිරීමට නායකතුමා අපට පොරොන්දු වෙලා තියෙනවා. සමග ජන බලවේගයේ නායකතුමාගේ අසනින් ඉදිරිය නිකුත් කරනවා. මේ තමයි වැදගත්ම දේ. හැම හමුදා සමාජිකයෙක්ම මේකට කියනවා අපි වන් රෑන්ක් වන් පෙන්ෂන් කියලා. හැම රෑකෙකින්ම හැම තනතුරකින්ම විශ්‍රාම යන අයට කවදත් එක හා සමාන වැටුප් තලයක වුන් පිටවෙන්. අපි ප්‍රතිපත්තියක් හැටියට විදේශ අමාත්‍යාංශයේ හරහා ගිහිල්ලා ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයට කතා කරලා වැඩි වැඩියෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අපේ සොල්දාදු යැවීමට අපි ප්‍රතිපත්තියක් හැටියට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. අඩු ආදායම් ලබන අයට නිවාස සබා දීමට, ඒ වගේම ඉඩකඩම් අවශ්‍ය ඉඩම් ගියන් නිවසක් හදා ගැනීමට අවශ්‍ය ඉඩම ලබා දීම, මෙවැනි දේවල් ඉතාම සරල දේවල් වගේ පෙවුනට ඒවා ඉතාම අමාරු දෙයක්. අද සොල්දාදුවන් විශ්‍රාම ගිය අයටත් සේවාවේ ඉන්න අයටත් මෙන්න මේ අයට අඩු පොලි සහ පොලි රහිත සහිතව සහ රහිතව සමහර අවස්ථාවල රහිතව දෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවලට ඒවා හරියාකාර අධ්‍යයනය කරලා ඒවා පොඩි සහිත හෝ රහිත හෝ නිවාස සහ වාහනයක් ලබා ගැනීම සහ වෙනත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය ණය මුදල් සපයා දීමට අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන කරුණක් හැටියට නොමිලේ බස් පාස්, ඒ වගේම දුම්රිය බලපත්‍ර නොමිලේ ලබා දීමට නිමාඩු වෙන අයට ප්‍රතිපත්තියක් හැටියට මේවා ඉස්සර තිබුණා, නමුත් ඒවා නැති වෙලා තියෙනවා. නැවත මේවා ප්‍රතිස්ථාපනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වසර 5න්, ඒ වගේම වසර 10න්, 12න්, අවුරුදු 22කට කලින් අස්වැලා යන විවිධ හේතු නිසා අස්වැලා යන සොල්දාදු ඉන්නවා. මෙන්න මේ අයට හොඳ පාරිශුද්ධ දීමනාවක් අපි ලබා දීමට කටයුතු කරන ප්‍රතිපත්තියක් හැටියට. ඒ වගේම විදේශ පුහුණුවට යන තවත් විශාල ප්‍රශ්නයක්. සෑහෙන සොල්දාදු පිරිසක් අපි විදේශ පුහුණුවට යනවා, නිලධාරි පිරිසක් විදේශ පුහුණුවන්නට යනවා. මේ අයට හොඳ වේතනයක් ලැබුණා පිටරට යනකොට හුඟක් වෙලාවට. ගියා මේ රටවල වේදන් අනුව ලස්සන ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් තිබුණා. නමුත් මෑත කාලයේ ඉඳලා මේ ඉතාම අපහසු තත්ත්වයට පත් වෙලා තියෙන ඕන්ඩේ දෙන දීමනාවල් හරියාකාර නොදෙන නිසා මෙන්න මේවා නැවත වතාවක් හරියාකාරව දීලා සොල්දාදු පිටරට ගියාම, නිලධාරි පිටරට ගියාම හමුදා සෙවලේ නිලධාරි කැටියට සමාජික සමාජයාකට අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන් වේතනයක් ලබා දීමට, ඒ දීමනා ලබා දීමට කටයුතු කරනවා ඉදුරාම කියන එකත් ප්‍රතිපත්තිය අපි දාලා තියෙනවා. විශ්‍රාමික හමුදා නිලධාරීන් සහ හමුදාවේ සේවාවේ ඉන්නකොට විවිධ පාඨමාලා හදාරනවා. මේ පාඨමාලා හදාරන දේවල් NVQ කියන අද සමාජයේ පිටට යනකොට සොල්දාදුවේ හමුදාවෙන් අයින් වෙලා ඒ අයට ඒ අය කර පාඨමාලා වලට නිසි වටිනාකමක් නැහැ. මෙන්න මේ වටිනාකම නිසි ආරිත ලබා දීමට කටයුතු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ රජයේ ආයතන සම්බන්ධව නිසි පරිදි ඔවුන්ගේ ඒ පාඨමාලා වලට අවශ්‍ය ඒ NVQ සහතික සහ උපාධි සහතික සහ ඩිප්ලෝමා සහතික මට්ටමට ඒවා උසස් කරලා කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
නිවසක් ඉඩමක් අහිමි සොල්දාදු සිටිනම් ඔවුන්ට ඒවා ලබා දීමේ වැඩපිළිවෙළකුත් අපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අපරම පත්‍යක් අනු මේ විනයගරුක සොල්දාදු හොඳ සුදුසුකම් ලැබූ අධ්‍යක්ෂීන් තියෙන සොල්දාදු තරුණ වයසේ විශ්‍රාම යන සෙබළුන්ට තව අවුරුදු 20ක පමණ කාලයක් සේවාවක් ඉතිරිලා තියෙනවා ඔවුන්ගේ ඒ සේවාවල් පිටරට ගිහිල්ලා කරන්න පුළුවන් නම් රටටත් ඔවුන්ටත් සමාජයටත් විශාල වාසියක් සිදු වෙන බව අපි දන්නවා මේකට ප්‍රමුඛත්වය දීලා කටයුතු කිරීමට අපේ ප්‍රතිපත්තියක් බලාපොරොත්තු වෙනවා හොඳ දක්ෂතා දක්වන හමුදා සමාජිකය සමාජිකාවගේ දූ දරුවන්ට විශේෂ වරප්‍රසාද සහිතව හොඳ පාඨමාලා ආධාරයට උසස් අධ්‍යාපනයක් ලබා ගන්නට ඒවාට ආධාර උපකාර කිරීමට අපි ප්‍රතිපත්තියක් හැටියට කටයුතු කරනවා කියන එකත් මේ අවස්ථාවේ සන්තෝෂයෙන් ප්‍රකාශ කරනවා ඒ ප්‍රාදේශීය මට්ටමින් සෙබළුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය ආරෝග්‍ය ශාලා පහසුකම් ඒ වගේම සෑහෙන වැඩි පිරිසක් ජීවත් වෙන ප්‍රදේශවල සොල්දාදුන්ට වෙනම වාට්ටු හදලා එයාට වෙන් කරලා කටුණු ඒ අවස්ථාවල සැලකීමට අපි බලාපොරොත්තු වෙනවා ඒව සේල්ම මේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දාලා තිනවා මේ ඔබ අතට දින කීපයක් ඇතුළත ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා